ගුරු විදුවල් ප්‍රති වැටු පිෂමතාවට විසඳුම් නොලැබීමේ හේතුවෙන් හෙට දිනේදී ලෙඩ නිවාඩු දමා සේවයට නොයන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රමුඛ වෘත්තීය සමිති 14ක් ඒකාබද්ධ මාධ්‍යමයක් පවත්වමින් ප්‍රකාශ කළා. මේ රටේ 250,000 ගුරුවරු විදුහල්පතිරු 16,000 හෙට දිනේදී අනිවාර්යයෙන්ම මේ වැටු විෂමතාවය දිනා ගැනීමේ අරගලය වෙනුවෙන් ලෙඩ නිවාඩු වාර්තා කරනවා. දේශපාලන පක්ෂවලට යට නොවිච්චි ගුරු සංගම් හැටියට අපි කියන්නේ මේක දේශපාලන පක්ෂවලට ලැබෙන වාසියක් අවාසියක් ගැන නෙමෙයි, ගුරුවරුන්ට එහිමි අයිතිවාසිකමක් සම්බන්ධයෙන් ඒක ඉල්ලලා කරන රටනක්. ගුරුවරුන්ට විදුහල්පතිවරයාට ජීවත් වීමට සරිලන ආකාරයේ වැටුපක් ලබා දෙන්න ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත අධ්‍යාපනයක් මේ රටේ ගොඩනැංවීමට අවශ්‍ය නම් නිදාගෙන හිටියේ ඔය ගුරු සංගම් නායකයෝ මේ රැවටුණා ඇති තවදුරටත් රැවටී නොසිටිය යුතුයි. සාම්ප්‍රදායික ගුරු සංගම් තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව මැතිවරණ දේශපාලන කටයුතු ඔහේ සිද්ධ කරගෙන ඉත්තාවේ. ගුරුවරයා විදුහල්පතිවරයා අද ඒවට රැවටෙන්නේ නැහැ. මෙම වර්ජිනියට තම සංගමයට ඇත් කිසිදු වෘත්තීය සමිතියක් සහය දක්වන්නේ නැති බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඔහු තවදුරටත් කියා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයවලට තම සංගම්වල නම් ව්‍යාජ ලෙස භාවිත කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි. යම් කිසි කණ්ඩායමක් ගැඳවලා තියෙන එටානිද වැඩ වර්ජනයක් අසනීප නිවාඩු වාර්තාවක්, ඒකට අපි කිසිම සම්බන්ධතාවයක් නැහැ. අපි කිසි දෙයක් දන්නේ නැහැ. අපි දෙක කතා කරලත් නැහැ. ওই කණ්ඩායම මීට කලින් අපි දැක්ක මාර්තු මාස 28 වෙනිදාත් කැඳෙව්වා ගුරුවරුන්ව. ඉතින් අපි ඒකට මොකුත් කියන්න යන්නේ නැහැ. නමුත් අපි අදිෂ්ඨානශීලීව ගුරුසා විද්‍යාලවලදී වැඩ පිෂමතාය ඉවත් කිරීමේ අරගලයි අපි දිගටම ගේන්න එක වළක්වන්න බෑ. කාටවත් ඔය මොනවා තිබ්බත් සංවිධානවල සමාජිකයෝ ඉන්නවා. ඒ සමාජිකින සංවිධානවල කෙනෙකුට ඕන විදිහට නම් දාලා ඒට අසනීප නිවාඩු දාන්න කියලා එම කියන එක එවැනි දේවල් සම්බන්ධව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග ගන්න WhatsApp group හදලා group වල ෂෙයා වෙනවා මෙහෙම එකක් තියෙනවා කියලා. අපිටත් ඒක ප්‍රශ්නයක්. මෙවැනි දෙයක් සංවිධානය කරන්නේ කවුද කියන එක. මේ නමක් ගමක් පිළිබඳ සංවිධානයක් පිළිබඳ වෘත්තීය සමිති රෙජිස්ටර්වරයා ළඟවත් නැහැ ඒ නම් ඒ සංවිධානය ගැන. මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් විරෝධතාවක් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැතුණා. නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් රැකගැනීම වෙනුවෙන් ඒ පැවැත්වූ බවයි විරෝධතාකරුවන් කියා සිටියේ. මේ අතර තමන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් පවත්වාගෙන යන බව විශ්වවිද්‍යාල අනත්දින සේවක සංගමේ පවසනවා. ඒ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි. අපි වෘත්තීය ක්‍රියාමාර්ගයේ රවතින්නේ අපි තා පැහැදිලිව මේ සඳහා විසඳුමක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එම නිසා විශ්වවිද්‍යාල පද්ධතියේ මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඉතා ඕනෑකමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙන් අධ්‍යාපන අමාත්‍යවරයෙන් සහ රජයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතා ඉක්මනින් මැදිහත් වෙලා මේ සඳහා සාධනීය විසඳුම් ලබා දීලා විශ්වවිද්‍යාල පද්ධතියේ යථා තත්ත්වයට පත් කරන රාජ්‍ය සේවයේ වැටු විෂමතා සම්බන්ධයෙන් අධ්‍යයනය කර කරුණු වාර්තා කිරීමට පත් කළ විශේෂ කමිටුවට විශ්වවිද්‍යාල අනත්දින කාර්ය මණ්ඩලයේ ගැටළු කඩිනමින් ඉදිරිපත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. ඒ තුළින් ගැටළුවලට විසඳුම් ලබාගත හැකි බැවින් සේවයට වාර්තා කරන්නේ ඒ මහතා අනත්දින කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනත්දින කාර්ය මණ්ඩලයේ පවතින මේ ගැටලුව निराකරණය කර ගැනීම සඳහා ඒ කමිටුව වෙත සක්‍රීයව දායකත්වය ලබා දෙනවා. අවශ්‍ය කරන සියලුම තොරතුරු සහ දත්ත අප සතුව තියෙනවා. ඒ සියල්ලක්ම ඒ කමිටුව වෙත ලබා දීලා කඩිනමින් නැවතත් එම යෝජනා කැබිනට් මණ්ඩලයට ලබා ගැනීමට අවශ්‍ය සක්‍රීය දායකත්වය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිදු කරන බවයි මේ සපත කරලා මම කියන්නේ. ඒ තුලින් මම ඉල්ලීමක් කරනවා දයාබර අනත්දින කාර්ය මණ්ඩලයට කරුණාකරලා තමන්ගේ රැකියා ස්ථානවලට වාර්තා කරන්න කියලා.